අයිබුවන් සම්ම සබුදු සරණයි සොපින්නත් ඔබ හැම දෙෙනනාටම. අද උදුුුවපපුර පසුළොස්සක පොහේදවස. ශාස නිතිහාසේ සුවිශේෂී සන්ධිස්ථාන සනිටහන් කරපු, අතිවිශේෂ උන්දුුුවපපුර පසලොසක පොහේදවස ලාංකී අපට වැදගත්වෙන්නේ ඔබදන්නවා. අනුබුදු මිහිදු මහරහතන් වහන්සේගේ ගිහි කල සොහොයුරිය වෙච්ච, සංගමිත්තා මහරහත් තෙරණින් වහන්සේ දින හතක මුහුදු ගමනකට පසුව. ද්ගයා ශුද්ධ ූමියය පිහිටි විජ්‍යාස්්‍රී ජයස්්‍රී මහා ෝධීන් වහන්සේගේ දක්ෂිණ ශකාාව ඉතාමත්ම ගෞරවෙන් තවත් එකළොස්නමත් මහරහත් තෙරණීවරුන් පිරිවරාගෙන නැව්ගමනකේදලා දබ කොල්ල පටන්නට සේදුවෙන්නේ අදවගේ දවසට. අපි ඒකට කියනවා දුමින්දාගමනය කියලා. මිහිඳු මහින් පාණන් වන්සේ පොසොන් පෝයි දවසය අම්බස්තලයට වැඩමවීම බහින්දාගමනය හැට හඳුන්න අපපී. සගමිත් මහරහත් තෙරණින් වහන්සේ ජෛස්ත්‍රීමා බෝධීන් වහන්සේගේ ශාකාවත් ලංකාවට වැඩමවීම දුමින්දාගමනයක ලපි හඳුන්නනවා. එවකට රජකම් කරපු දෙවන පැතිස් නරණෙදුන් මහ මුහුදේ ගෙල වටක් දැහැල ස්්‍රද්ධාවෙන් ගෞරවෙන් එය හිස්ස මුදුනෙ තා ගෙන ලංකදදීපේයට වැඩම කරවනවා. න් අනතුරුව එය තැනැ තැනින් තැන තබා හුද පූජා පවත්වා. අපේ මහමි වුණා ශුද්ධ භූමියේ අද පිහිටිය වූ තැන රෝපණය කරනවා. ඔබ දකිනවා ඒ ස්ථානය කොයි තරම් උසද කියලා ඇතුපිට තබාගෙන විත් ඇතුගෙන් බිමට බස්සන්නේ නැතිව ඒහා සමානව තැන්පත් කළේතු නිසා තමයි බෝධන් වහන්සේ පිහි බිම තරමක උසින් පිහිට ලතියන්නේ ඒ තරන් ගෞරුව කරා අපේ සුදීමතුන්. වෞනිියාවේ මඩුකන්ද කියන විහාරස්ථානය පවා තැන්පත් කළලා බෝධීන් වහන්සේ වන්දනාමාන කළතියෙනවා ඒ කාලෙ මේ එන්න ගමන. ලස්සනට පූජා පවත්තමින් වැඩමෝල තියෙනවා. එනිසා ඔබ විශ්වාස කරන්න මේ බෝධීන් වහන්සේ තමයි අකණ්ඩව දීර්ගතම කාලයක් නිරුපදදිිතව සුරැන බෝධීන් වහන්ස. විජ්‍යස්ත්‍රී ජැස්ශ්‍රීම බෝධීන්හසේ බුද්ගයා ශුද්දධූමයේ. එක්තර අවස්ථාවක මහා සුලිසුළගකටහ වෙලා ගාගනය නවා. තවත් අවථාව අන්‍ය ආගමිකෝ විසින් කපල ඉවත් කරනවා. තවත් අවස්ථාවක රජබිසවක් තමන්ගේ ආදරණීය ස්වාමිපුරුෂ රජතුමා තමන්ට වඩ වැඩිපුර බෝධීන් වහන්සේට ආදරය කරනවා දෞරව කරනවා කියලා විෂ කටු ගහනවා. උනු තෙල්වක් කරනවා. ඒ වගේ අවස්ථා හතරකද දබදිීව බුද්ධකයාව තිබෙන සුවිශුද්ධ වූ ඒ බෝධීන් වහන්සේ අපවත් වෙලා යලි. පැරැගිලති එන්නේ කො දන්නවද. ලංකාවට අදවගේ දවසක මීට අවෞරුදුද දස්ගානකට කලින් වැඩමෝපු බෝධීන් වහන්සේගේ ශාකාවක් අරගන ගිහිල්ලා වැඩම කරග ගිහිල්ලා ූජනය වස්කඩුවේ සුභූති ස්වාමිද්‍රයන්හන්සගේ අනුදනම පරදි. වර්ෂ එක්දා සටසසි අනු පහේදී කැනීම කරලා බුද්ධගෑ ශුද්ධ භූමියය ඒ ස්ථානෙන් මතුවෙන බෝධීන් වහන්සේගේ යතගිය පොලොේ පස්වුවලට යට වෙච්ච. බෝ අත්තක තමයි රෝපණය කරලා තියෙන්නේ ලංකාවවෙෙන්ගේ නිච්ච බෝධීන් වහන්සේ. විශ්වාස කරන්න අදෝබ දඹදිවගහිල්ල වඳන්නෙත් ලංකාවේ වැඩයින්න විජ්‍යස්ව්‍රී ජයස්ත්‍රී හබෝධීන් වහන්සේගේ ශාකාවක්. එහමකිවොත් හරි. එනිසා ඒ තරමටම සුවිශුද්ධයි අපේ බෝධීන් වහන්සේ. ඒ බෝධීන් වහන්සේටි ච්චර ගරුබුහොමන් කරන්න ඒකයි. එනිසා තමයි විදුපද්‍රව. ැමිණට නොදයේේ රැකබලාලගන්න විධයිවලුන්ටේ මළුවට යන්න නොදී. තිනිසා මේ සුවිශුද්ධ වූ බෝධිීන් වහන්සේ වැඩම කරපු අද වගේ දවසක. පැල්මඩල්ල ගල්පොත්තාවල් රජමහා විහාරස්ථානිදල දේවාභරන රැගත් ඒ සුවිශේෂී වූ සමන් දෙවියන් කෙරෙහි දක්පන ගෞරෝණීය හදසත්කාර සමගින් ආරම්භ කරන්නා වූ සිරිපා වන්දනා සමය අධින් නැර්බෙනෝ මාස පහක්පුරාවට. එලබ සක්පුර පොසක දක්ව පැවත්වනවා. ඉතින් ඒ නිසාවෙන්ම අදදවසපිට වැදගත්. ශාසනයට වැදගත්. සංග ශාසනය විශෂයම භික්ෂුණී ශාසනය ලංකාව ස්ථාපිත වෙන්නේ ංගබීත් මහරත්මහිණින් වහන්සේ වැඩමවාට පස්සේ. එනිසා අධබි මාතෘකාව කරගන්න බලාපොරොත්තු වෙන්නේ. සසර සහ සසුන කියන මාතෘකාව. සසුන ගැන අදපි කතා කරනවා. ඒගැන කතා කරන්න අදවසේ ගෞරනනි ආාධන පිළියරගෙන. සංහාන වැඩසටහන්ට වැඩම කොට වදාල, කොළබහ ආර්ජි සේනනාකමාවතයේ, ශ්‍රී සම්බෝධී විහාරා දීශ්වර, එංගලන්තේ ලන්ඩ නුවර ශ්‍රී සම්බෝධී භාවනා මධ්‍යස්ථාන දීපති, හබරකඩ එවගේම හන්තාන සහ කොටුගොඩ ී සම්බෝධී ධර්ම මධ්‍යස්ථාන තृිත්වයහිත් අධිපති ප්‍රතම ඉංග්‍රීසි බෞදධ හප පාසල ව නු සී ඉංග්‍රීසි දහ් පාසෙහි විදුහල්පති. ෞද්‍යා මාධ්‍යචවාාලයේ සභහපති පූජනීය බොරලන්දේ වජිරක්ඥාණ නාහිම් පාණන් වහන්සේ අප පළමු කොට දොත් මුදුද්දිීල සාද සාධ සාධූ කිය පිළිගන්නවා.ය වගේම උන්වහන්සගේ කල්්‍යානමිත්‍ර අප හැමෝටම ගුරෝරේෙක් සමානව කල්්‍යානමිත්‍රය කා සමානව නිරන්තරෙන් මගහස්සර කියා දෙන විචිත්‍ර ධර්මකතික පූජනීය කැලනයේ අජිත්තනාක ස්වාමිදරයන් වහන්සේවත් ඉතාමන්ව ගෞරුවෙන් සාධූ 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 කියල පිළිගන්නවා. උන්වහසලා දෙනවත් එක්කම මේ කතාවට මුලපුරන්නට අපට අද දායකත්තේ ලබා දෙෙන්නේ. හසිත මෙන්ඩිස් මහතාසා සුමුදු මෙන්න්ඩිස් මහත්මිය තුළ පවුල සෙලු දෙනා. මොරොටුව එගඩොවයන දිනසිරි මාවතයංන්ක තිස්නාවේ නිවසේ පදිංචිවසට මය පරොගිය, දීප්ති මෙන්න්ඩස් ආදරණියය මෑනියන්ට හම්ෆ්‍රි මෙන්න්ඩිස් ආදර පියාට සහන්න. ඒ දෙදනගේ නමින් මියගිය, සියලු දෙනාට පින් අනුමෝධන් කිරීම පිණිස ඉනිසා ඒ මියගිය සියලු ඥාතිීට පින් ලැබේවා කියල ප්‍රාර්ථනා කරගෙන මොටතු එගු එගොඩවනයේ දිනසිරිමාාවතය අංකතිස්්ම නිවසේ පදදිංචි හසිත මෙන්න්්ඩිස් සහ සමුදු මෙන්්ඩිස් මහත්ම මහත්මින් දෙපලට ගෞරෝණීිය පුණඥානු මෝදනාව වේවා කිය ප්‍රාර්ථනා කරගන අපි සූදානම් අදදවසේ සාකච්ඡාාව අරම්භ කරන්න. පින් රස්වාමන් වහස හන්ට කැමති අපේ හාමුදුරණේ මොකක්ද මේ සසුන කියන්නේ බොහෝ දෙනා දැන හෝ නොදැන සසුනට වින කටිනවා. හැබැයි සඟසසුන අනුල්ලංගනීව අදටත් පවතිනවා මොකද මේ සසුන කියලා කියන්නේ අප හාමුදුරණ ගවරණය පූජනය මහා සංගරත්නය නවසරයි පිනතුනේ අපේ නීතිීචනය සික මහත්පය මතක් කලා වගේ අද අපි සාකච්ඡා කරන්නේ කරුණු දෙකක් පිළිබඳ ධර්මකාරණා දෙකක් පිළිබඳ එකක් තමයි සසුන්න එක ඒවාගේම තුමයි සසර සසර ගමන් කිරීම කියලා කෙනෙ දුක් හැටියේ බුදුරජාස දේශනා කළා සසර ගමන නවතාලන්නට තමයි බුදුරජාණන් වහන්සේ විසින් මේ ශාසනය පෙනලදිල තිෙන් එතු අපි ගත්තොත්හෙම සසුන කිය ගත්ත හම ප්‍රධාන වසයෙන් සම්මා සම්බුධ ශාසනය කොටස් දුනකට බුදුරාසි දේශනා කළා. පරිාප්ති ශාසනයේ ප්‍රතිපත්ති ශාසනය ස ප්‍රතිවේද ශාසනය කියලා. එතොට සසුන කියලා කියනකුට ස්සල මේ බුදුරාසි දේශනා කොට වදාල සූහාරදහසක් ධර්මස්කන්දය හදාරණටෝනි සෙල්ලම්ම එ පළමෙන්ම හදාරන්නටෝනි දනගන්නටඕ දවංශ දේශනා කළලා ජානතව අහම්භික්කවේ පස්සතු ආසවාන කයන් වදාම. කින් ජානතෝකම් පස්සතුෝ කියලා තිං එතකොට ඉස්සෙල්ලම ධර්මය දැන ගන්නට ඉල්ට තමයි ධර්ම දකින්න පුළුවන්කම තියෙන්. ධර්මේ දැනගැනීම තමයි එතකොට පරිියප්්‍ර ශාසනය උගන්නාන්නේ. තිගේ නිසා විශේසයම ධර්ම ඉගනගන්නකොට තමන්ගේ භාසාාවෙන් තමයි ධර්ම ඉගෙන ගන්න ැ අද ගඩාක්වෙලාවට කතා කන දෙයක් තමයි දැන් හෙලබාෂාව එළඟට පාලි භාෂාව සංස්කෘති භාසාාව මේ භාෂාවන්න අතර වනත් තර තමන්ග කරගන්න හැමවෙලා උත්සාහ කරන දැන් ලංකාවේ බුදුරජාසය උපන්නා කියල කියන පිරිස ගොඩාක්වෙලාට උත්සාහ කරන මේ අපේ සිංහල බාාව භාසාාවෙන් තමයි මේ සාසනය පැවුතුුණේ කලා ශසන ආරම්භ සිද්වෙලාල තියනෙ කලා. තින් කොහොම නත් ඇතරම් පාලිභාෂාවගත්තොත් වාශාවක් හැටියට විශස අපිට මූලාරම්භයක් විදිහට හෝඩිය නෑන නෑද භාසාවට හෝඩියනෑ වගේ විශේ අක්ෂර මාලාවක් මේ පාලි භාෂාවට නෑ ඒකට හේතුවක් තියෙනම්. එක හේතුව තමයි. බදුරයන්සේ දේශනාකොට වදාල වේ සද්ධරම ජාතිවාසයෙන් ආගංවසයෙන් කිසිම බේදයක් නැතුව හැම කෙනාටම් පොදුයි එතිඒ නිසා සිංහ ලෝවේවා අනිත් භාෂාවන් හධරණයට එමනත්ත භාෂවලින් කතා කරනයට හෝ ඒවා විහාර භාෂාවෙන් හෝ වේවා එතකොට ඒ ඒ කිසි කෙනකුට අයිතියක් හඟවන්නට පුළුවන්කමක්න අයිතියක්ක් දක්වනට පුළුවන්කමක් නෑමේ ධර්මයට එනිසා ධර්මය ප්‍රධාන වසය පාි ාසාාවෙන් ග්‍රන්ථරූද වෙනකොට හැම කෙනකොටම පාලි භාෂාව පාලි වනාට අක්ෂර වලින් තමයි තමන්ගේ කියලා හැගනනේද. තොර ඇතන මේ බුදුරාන්සි දේශනා කොට වතාල ශ්‍රී සධ්ධරමයෙන් අපිට උගන්නන්නේ ප්‍රධාන වසයෙන්ම ත්‍රලක්ෂණය අනිතිදු කාණත්ම කියෙකිෙන ත්‍රලක්ෂණයන ්‍රලක්ෂණය ඉතාම වැදගත්ම ලක්ෂණය තමයි අනාත්ම ලක්ෂණය ක ලකිෙනෙක තුොට හැමකෙනෙකොට මේ සාමානයෙන් වෙනස්වන කීලකිනෙක තේරෙනවා. නේද වෙනශවෙනකට දුකයි කියීලකනෙකත් සාමානයෙන් හැගෙනවා. නමුත් අනාත්මයි කියලකෙක දකිනෙ ී තරම් ලෙහිස පාසු දෙයක් නෙව එක විදර්ශනා ඥානය තුළින් ලබාගත්ත යුතු දෙයක්. ඉති ඒ නිසා හැම ආගමිකයකුටම එමත්ත හැම ජාතියකටම හදාරන්නට පුළුවන් වන හැටියට නැත්ත ධරමය තමන්ගේ කියලා. එම දුක තමා විසිම අවබෝධ කරගත යුතුයි කියලා ඉගෙනගන්න තමයි පරිාපිත පරිියප්ති ශාසනය පිළිබඳව අවධානයමු කරලා ධරම ඉගෙන ගන්න කියලා බුදු ඥාස දේශනා කළේ. එකට හැම කෙනෙකුටම අයිතිවාසිකමක්තියෙන ඇත්තරම මන්ගේ භාසාාවෙන් ධර්රම ඉගෙන ගන්ඩ. දෙ ඉතාම් වැදගත් දෙයක්. ඒ වගේම තමයි. මොන විදිහයේ භාසාාවක කරගත්ත් පාලි වාාසා හැමොටුම් පොදයි පොදුයි ඇතිය නිසා පාලි ාසාාවෙන් ධර්ම ඉගෙනගන්නකොට විශේසයම ධර්මකාරණ හොදට යතහර්තයෙන්ම අවබෝධ කරගත හැකි මේ වටපිටාවක් අභ්‍යන්තරයකවාසයෙන්ම පැනනගෙන මේ වාාසාාව තුළි ඒගම් පරි අභ්‍යශාසනය කියල කියන්නේ. ඒවගේම ඊළඟට ප්‍රතිපත්ති කියලා කියන්න ඇතන ධර්මය සීල සමාධි ප්‍ර්ඥා කියලකින තිශික්ෂා වැඩිදියුණු භාවයටට පත්කරමින් ආර්යෂ්ටායන්ක මාර්ගය තුළින් ආය සමාගේ ගමන් කරනකොට පිදා ර ආර්ෂ්ායක මාගත් අයිති වෙනවාන්නේ බුද්ධිහංග ධර්මෝට සත්තිස් බෝධි පාසක ධර්ම වඩාවර්ධනය කර ගැනීම කිරීම තමායි ඇතකොට එසේසිම ප්‍රතිපත්ති කියලා කියන්නේට ප්‍රතිවේද කියලා කියන්නේ. ඒ තුලින් නවලෝතුරු ශ්‍රේෂත් ධරමය. මගේ ීතිය එකතු කර ගන්න එකක එමන් අබෝධරගන්නක අවලෝ තුරු ෂී සත්ධර්මය ඉල කියන්නේ ආකාර නවයකින් එමනත්න් අවස්ථා නවයකින් ලෝකෙන් එතර වෙන අවස්ථා නවේ. සෝහන් මාර්ගේ සෝහන් පලේ සකුෘදදාාගාම මාර්ය සකුෘදදාාම පලය අරිහත් මාර්ග අරිහත් පලය ඊළඟට එ විදිට බදහන්සි දේශනා කළ එලට නිවන ද අසාසන වසියෙන් නිවන අන්නේ ආකාරයට තමයි මේ ශාසනය බුදුරාන්සි දේශනාකොට වදාලේ එහෙමයි ඉතාමත්ම සමප්ත පිරක් අපේ හමුදුරු ලබදන සස්සර ප ශාසනය පිළිබඳව. අපේ හමුරය අර උබහස කියපුදේට මේ බුදු හමුදුරු ලංකායිපුදුනා කියලා බෝම උජාරුවෙන් කියන අය. හෙලභාෂාවෙන් මේ ධර්මය රැකුණ කියලා කියනව නං. මාාතලේ අලුලනේදී බැමිනිතියාසාය වෙලා වෙද රචනා කරන්නති බුණේ පාලිභාාව සිංහල භාාවෙන් නමුත්ඒකවෙලා යෙ පාලි භාෂාවෙන් ඉති නිසා ඕනෑ තරම්. රොතුරු කරුණු රණා තිබෙනොම තරක බිඳහෙලන්න ලංකාව බුදු හමුදුරු පදුුණ කියන නිිත්‍යාව පරදවන්නට. නමුත් ඒ නිත්‍යාව කාලේ විසින්ම අකාමක අදමාවි. සත්‍ය සුවදයිය මිනිසාගේ ප්‍රඥාවට වඩා යලයි කියලා ජවහල්ල නිරුතුමා කියලා තියනවා නිසා සත්ත්‍යය කවදහරි ජයගන්න බදු කියාන්හන්සේ නුදන දාදල සික් ධර්මකාරණාවක් කිද කනෙකට ොර කරට පුළුවක්කාවක්නෑ. කාලින් කාලට විධ රැලි තුේනවාව නමුත් ඒ රැලි ඒ රැලිවලින්ම ගසාගෙන යනෝ අප හමුදුරණේ දැන් අපි සසුඳ ගෙන ගෙනගත්තා සසර ගැනගෙන ගන්ටෝනේ සසර වසනතුරු නිවන් දකිනතුරු පින් කෙතහෙල රන්දරනේ යලි උපදින්නට හේතුවාසනාවේවා කියලා පඩිත්ඩD අමරදේවන් කියනවා. එත්තකම මේ සසර දනවවේ අපි අසරණ වෙලාවගේ සිතට දැනෙනවා කිය ගුුණදා ක හද ම ක ක් ද ර් හමුුර තියේ. සසර සැරි සරණතෙක් ඔබමගේ ඔබ මගේ කියලා අදර ගීතයක් ති න ප්‍රමකි ති ලස් මහත්ම රචා කරපු අචාර වික්ට්‍රරත්නායකැ ඒ ගෑන කරන්නේ ඇත්තර මකදධාන්රීමේ සසර පූචයේ නායක ස්වාමිනාහ කලසරයි සෙද හැති පින්නතුන සුසිික මහත්ම එක්තරා නාවක පිරිසක් නැවක මුහුදු ගමනක් ගියා. මෙතන කණ්ඩායමි හිටියා පසයක් මගින් පන්සි අතරට්‍ර ප්‍රධන නාවිකයාගේ විරින්දත් අන්තර්ගත වුණ. මේ පිරිස මේ නාවකු ගමන යනකොට මහා මුොහුද මැදදී යන්ත්‍රික දෝෂයක් ඇති වෙලා නැව ක්‍රියා විරහිතවුණා තැතන හට නැව යන්නේ නෑ ටස්ස. ිකශිල්පින් බැලුවා අලුත්වැඩියා කරඩ මොනොවා කරලවත් නැව ගොඩග්ඩ බෑ. මහානතුරක් එතරක් පේනෙත්නෑ මෙතරක් පේනෙත්නෑ මහහාසැවුර මැද හෙමයි. දෛවක්යක ඉඳල කිව්වා මෙච්චර දක්ෂ කාර්මික ශිල්පී ඉඳලත් මේ නැව ගොඩගණඩ බැරි මොදමේ. ත මක්හරරි තිීන අපි නොපෙන අප නොහිතන අපට ොදැනෙන පැත්. අපි තුොඩුදාම කිව්වා තුන්ඩුදානෝ කලක යන්නේ කෞද මේ ප්‍රශ්නයට ඉන්න කරුමක් කාරයා කියලා තවිදිකි බැලීමක්. තුන්ඩු දාල බලනකොට එක තුන්ඩුවක් එතරුණා ඒ තුොන්ඩ ඉතිරිවෙච්ච තුන්ඩුව හිමිියුුණේ අර කපිතාන්ගේ විරිඳත එතකට දයිවේක්ඥය කිව්වා අපි හැමදෙනනගේ ජීවිත බේරගඩන. කෙ මුහද බිවෙඩ මන කි්ව නැතම් හැම පන්ස රයි කිව්වා මොකො කලේ අකමැත්තෙන් දුකෙන් කනගාටුවෙන් නමුත් කපිතාන්ට කැප්ටන්ට සිද්ධ වුනා තමන්ගේ බිඳව මහදට බිලිදට. බුදුරජාණන් වහන්සේ වැඩහිටපු කාලයක් නිසා මේ සිද්ධිය වෙනකොට ඒ නැවී විික්ෂුන් වහන්සල පිරිසකුත් ගන් කලාන්න ුසල ස්වාමණීී වගේ පුදුම සිද්ධයක් වුණා මේක දරාගණන්න පුුවන් සිද්ධක් නැම මෝම කාන්තාවක්ක මුහදර බිලි කරන්න සිද්ධ වුණා ඇයි මෙහෙම වෙන්නේගෙළ හවා එතකොට භාගතු වන්සේ පැවසුව මහණෙන ක ඉස්සර වෙච්ච කතාවක් අතීතය වෙච්ච අත්තරැදක් මේ කාන්තාව තමන්ගේ නිවසේ සුර තෙලෙක් හැද. බරතෙක් බලසුරතලා කොච්චර ලංගතුනාන්ද කියන්නේ එලීට පහලිට යන කොට මේ කාන්තාවගේ පස්සෙම වැටිලායිනවා. ඒකට අමුත්තක් නෙමේ අදකාලෙත්ත එහෙමනි හැම යන යන තැන පස්සෙන් ගෙනවා. යන යනතන පස්සෙන් ගනොට මිනිස්සු කියන්න ගත්තා බල්ල නැතුව බෑන ඕනටනෑ නොවන තින් බල්ල ගේයාලුවනි බල නොන යාලුවන කියලා මුතු ඉදිරි කරනු කියන්න ගත්තා. මේ නට කාල ඉන්බේ තරහ එක බලු කතා කියන්න පටන්ගත් එෙම කියන්න ගත්තා තරද මේ නෝනට හඩී තරහයි. ඉදරාවට ප ගානවා. පලයන් මෙනමගේ පස්සිෙන් මාව ජවට පත් කරන්න කියලා. දවසක් තරහේ සීමමාව ඉක්මවාගිය. මොකුද කළේ වරින් පැටියෝ කියලා කෑමටිකත්දීල් වෙන්දර වඩා ආදරීින් කතා කන්නකොට. බලුසුරතලාර ආදරයට වසඟ වුණා. අනි නෝන අදමට ආදරින් කතාකන්නවා කවදරත් වඩා. පස බල් සුර තලා ක්ගනෙ හිල්ල ලනු පොටක් බැඳලා ගලක ගැටගහල්ලා ජලාසේක ගිල්දවා. අමු අමුයදැන් අර සතා පණපිටින් දිවිපිදවා මහනන ජීවිත පන්සීයක් නිරේ යන්ඩ වනාමේ නොවනට තේරනවද ඒ කරම ඉතුෘටික තමයිකෝ මේ අද තවත් ජීවිතයක අවසංග වන්නේ මහොද මැදදී සසර කියන්න එහෙම එකක්ක. සසර කියන්නේ අපි හිතන් ඉන්න ජාතියමී මල්මාවතක රතු පාවට දාල යන ගමනක් නෙමේ. සසක මහත්ම සසර කියන්න වචනයට. තනි පිළිතුරක් දෙනවනා. තනි වචනයකි. ඉපදමින් මැරමින් මේ යන ස්වභාවයට කියනවා සංසාරය සසර කලා කියන. මොක දමයි කෙටි පිළිතුර සසරට. අපේ හාමුදුරුවනේ රැන් සස්සර කොයි තරන් දුකක්ද කියන එක පැහැදිලි මේ. කිසිදු ආකාරක සමාව දෙන්නඇතුව සමහරවිට දිට්ටදම්ම වේදනීව තමමාරවිට උපපච්ච වේදනීව සමහරවිට අපරාපරීය කරපු පව් විපාක දෙමින් සමහරවිට පින් පල දෙමින් යන ගමනක්වෙක සසර දුකොයි වගේ අපිහුනේ රස්වර දුක කියලා කියන්නේ මොකක්දකොට අපි අහන්ඩම කැමිකි නැති වචනයක් නවමුත් දුක විින්ද වෙනවාන එහම. ඇැන් අපේ වාමිනාසමතක් කලා සසර පිළිබඳු එතකොට සසර සැරිසැරීම කියලා කියෙ එක නැතන් සසර ගමන් කරනවා කියලා කියන එක හරීමැ සතුටක් උබදින වෙලාට මේක ගමන් කරන එක මේ හොඳයි ඉගල හිේතනවා හෙම නේදැ සසර සැරිසරනවා කිය කියනෙ බොම උජාරට කියන තාව නේද. තැන් කවුර හරි පිරිසක් මොන ගැහුුණනාම පිහිතන හොඳ පිරිසක්. යානිතර පරිසක්ක කුතුුණනා පිහිතනවා අපි ඔක්කෝම මේ සංසාරය එකට ඉන්න ඇති කියලා නේද ඇති ඒවගේ කීවදන යවතුනාාව හහිමිතනවා දෙන්න එක තුනාාවත් එහම හිතනවාන අප දෙන්න මේ විදිහයට සංසාරය ගමන් කරන්න ඇති කියලා දුකසබ වෙදාගන්න ඇති කියල හිතනවා. ඒවගේ මේ සසර ගමන් කිරියම කියලා කියන එක දුකක්වෙන අවස්ථාවකුත්තියන සැපක්වෙන අවස්ථාවකුත් යම් ඒක තමන්ගේ හිතේ ඇතිවන සංකල්පයක් එ දුක කිය කිය සංංකල්පයක් නතකොට එහමයි ඒවාගේම දුක කියලා කිය එක යථර්තයක් දුක කියල කියනගේ අතාර්තයක් කියලා පෙන්න්න තමයි බුදුරජාණන් වන්සේම ලෝකී පහලවින් බුදුරස දේශනා කළ දුක කියලා කියන්නේ දුකේ පත්තිචිතෝ ලෝකෝ කියනේ අවස්ථාව දුරහස දේශනා කළේ සසර හිම නත්තන් ජීවිතය පිහිටලා තියෙන්නේ ලෝකයේ පිහිල්ල තිනෙන දුක මත කියලා තට ලෝකයේ කියල කියන්නේ කැඩෙනව බිඳෙනවා කෙලකන්නකනේ ුදජතීකෝ භික්වේ තස්මා ලෝකෝති උච්ජතය කෙලබදුරන් දේශනා කේ ලෝකයේ කියලා කියන්නේ කැඩිනෝ බිඳෙනවා කැන වෙනස්ශසනා කියලකනික. කැඩෙන බිඳන සුළු ලෝකය පිහිටලා තියනෙ දුක මත. එතකොට එක පැත්තකින් දුකඇතිවෙන්නෙත් කැඩෙන බිඳරෙන නිසා පලුදවෙෙන නිසා පළුදුවෙන්නේෙත් දුක නිසා. දෙපැත්කට ගමන් කරන එකක්. එතකට ඔයා අතර ගම මේ දෙකාතර වෙනස්සමින් දුකෝ ඉපදමින් සැපලබාදමින් ගමන්කිරීමට කියවා සසර කියලා සරිසරණෝ කියලා. ඉතිං බුදුරජාන්සේ දේශනා කළේ දැන් දෘෂ්‍යි දෙකක් තියනේ අපිදන්නවනේ සුද දුෂ්කය උ්චේ දෂ්ටය කියලා මේ අන්ත දෙකයි. සාස්තු දුෘෂ්ටේය කියල්ලා කියන්නේ සංසාරයේ දිග දිගින්දිකට ව ගමන් කරනවා කියලා කෙනෙක සංසර සරිසන්නෝ ගමන් කරනවා කියල කියෙන දෘෂ්ටියය එක එක තරා දුෘෂ්ටයක් ඇතකොට. ඒවාගේම තමයි මේජීවිතය විතරයි සපවිදින්න තින මේජීවිතය විතරයි කෙලා හිතලා සපදින්න තින ජීවිතය විතරයි කෙ හිතල කටයුතු කිරීම කටයුදතු කිරමිර උචේ දුෂසිිට වැටනවා.ඒනිසා බුදුරජාන්සේ දේශනා කලා සසර සැරි සසර සැරිසරීම කියලා කියන එක නවත්තු ආගන්නට නං දුකා අබෝත කරගත යුතුයි කියලා දුක් කට්ටලයක් බුදුරන්සි දේශනා කලාන නද දුක් ගුඩාක් එකතු කරලා බුදුරන්සි දේශනා කලා ැ ඉපදීම දුක් හැටිරි ජාතිපි දුක් අ නේද. ඉළඟට ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්හාවෙන් එක්වීම එළ කැමති දේවල් නොලැබීම. දුකහට ුදරස දශනා කලාලනට එහෙම ඊළඟට සංකිත්තයන පංචුපාදානක් කන්ධා දුකා මේ සියලොම දුක්ටි එකතු කරලා බැලූහාම සංශීප්තයක් විදිර ගත්තාහාම පිණඩයක් විදිර ගත්තාම පංචස්කන්දය නිසාතමයි මේ දුක හටගන්න කෙනෙක තරයි එප දෙන්නේ පංචස්කන්ධයක් පංචුපාදානස්කන්දය. ඊළට ජරාවට පත්තන්නෙත් නේද එට වසට යන්නත් පංචිපාදානකන්ධයක්. රණයට පත්වෙන්නේත් එහෙමයි. එට කැමති දේවල් නොලැබීම කියලා කියන්නේ එතන තියෙත් රූපයක් එක්ක මේ නාමත් ධර්ම කොට්ටන් සැක්තම එතන සසිද්ධ වෙන්නේ ක්‍රියාවලයක් සිද් වෙනේ තිේ නිසා බුදුරාස දේශනා කළා දුක කියල කියනෙ එක සම්පූර්ණය හාබෝධ කරගණ්ඩ ඕන. සම්පූර්ණය කියනකට බදුරහන්ස දේශනා කළේ පිරිසින්ද හාබෝධ කරගන්නඔන්ටු කරරි කියෙනෙ. ඒඒ කොටසක්නෙවි දුක කියලා කියනෙ එක කොටසක්නේ සම්පූර්ණය දුකාබෝධ කරගන්නට ඕන කියලා. ඉතිං විශේසේම මේ සසර සැරි සරීම කියලා කියන එකට වඩා බුදුරජන්සේ දේශනා කලා එත සැසර සරිසරනවා කියලා හිතාගත්තොත් අපිට ගමන් කරනවා කියෙලා හිතෙනව කල්පනාව නොනේ ආත්ම සංචරය කර ගැම සංචරය කරන්න කැමති ොර ඉප දෙනවා ඊළඟට මේ ඉපදීමත් එක්ක අපි යම් කිසි කාලයක් ජීවිත කාලයක් ගත කරනවා දැන්වඔය මේ අපි සාමාන්‍යයෙන් එපදුනාට පස්සේ අපිට වයසීම වක්ති නොන අපි ගත කරන වයසක්ති නොනහදයි ඔය වයසීමාවත් එක්ක අපි කතා කරනො මේ ජීවිතය කියලා මේ ජීවිතයේ අමිෂ අවුරුදු ප්‍රමාණයක් මේ ජීවිතය ගත කරනු නැ නැවත්තු මැරණයට පස් වෙලාත් ඒත් සාමාරලාට කර්මාණුරූපෝ අයුකාලයක් ගෙවනවා. තුරේ ආයිුකාලයක් ඒක ගත්තාහම තමයි අපි කල්පනා කරන්නේ එතෝට මේ උපත් ඉපදිලා යම්කිසි ආයුකාලයක් ගත කරලා කර්මාණ රුවෝපෝ ආයුකාලයක් ගත කිරීම ද සංසාර කෙල කියන්න එතකොට. ඇතින්ද මනු ලෝකයෝප දින්න පුුවන් දිවවි ලෝකයෝප දින්න පුලුවන් නැවතතායි කර්මයක් කරට පස්සේ සතරාපාටයට වැටන්න පුළුවන් නේද කල්පගාන කොයිදිරි ගකරනවාන මේක තමයි ඉපදීමෙන් මැරමින් ගත කරනීම තම මේ සංසාර කියෙලා කියන්නේ දුරයන්ස දශනා කළලා මේ අරමුණකට ගණඩ. එක හිතේ එක අරමුණකට අර්ගන අතීතයගැන හිතන්්ඩිපා අනාගතේගෙන හිතන්්ඩිපා පච්චුපන්නේ න්‍යයාපෙන්ති මේ වර්තමානය තුළ ඇපෙන්ඩි කියලා. තුර වර්තමානය තුළ ඇැෙනි කෙනාන සංසාර කීල කියනි අදාලනෑ. නේද සසර සැරිසිදනනිම කියීලකි එක අදාලනෑ. තකොට දුක මෙහවෙලා දුකත් මේ මොහොතේ විදින්නේ සැපත් මේ මොහොත්තිමායි විදන්නේ. ඊළඟට ඒ දෙ ඒ දෙක මත්හැරුණ වෙලාවටත් උපේක්ෂාසාග සිටක් තියෙනවා. උපක්ෂාසාගත සිත තමයි වැඩිදියුණු භාවට පත් කරන්න උපෙක්ෂාසාග තමයි සමයි බුදුරජාන්සි භාවනා කරලා හිත පත්කර ගතියුතුය කල දේශනා කළෙක තමයි සමාධී කලකන්න්නේල් එතවට ඒ සමාධයේ පරිකර්ම සමාධයක් විදිර. ගොඩ නාගන්න විේ උපාන සමාධයක් විදේ ගොඩ නාා ගන්න විදේ. අරපනා සමාධයක් විදිෙයට ගොඩනනාා ගන්න විදි. ඒ උචතම අවස්ථාව පත්ව අට පස්සේ සැපත් නැති දුකත් නැති අවාව බුදුරය දේශනා කලා විදර දර්ශනාවෙන් දහෙන්ඩ කියලා. ඒ විදර්ශනාවන් දකින අවස්ථාව තමයි අනාත්ම ලක්ෂණය පට හෙද ගන්න අනතු ලක්ෂණ දකින පුළුවන්කම ලැබෙන. සංසාරය කියල කියන සසර කියල කෙනෙක් දැක්කහමත් අපිට කල්පනාවනවා අපි දෙන්න මේද ජීවතල ඇති සංසාර මන් කරලා ඇති කියල පිරිසක් දක්කහමත් ම තින සහරලට පරිසරයන් ගත් හ එක පරිසරයන් වල හිතනාවේ කල්පලාන මේ මෙතන බංකොච්චරාත්ම ගානක්කිපදිල ඇද මට කල්ු ඉදල තියවා අන්න හමතිෙනවානේ නේද ඒ වගේ තිනන්න ඉ ඒ හැම අවස්ථාවකදම හිතා සමාධිමක් කරන ඒ මොහොත ජීවත්වීම තමයි. හ තම සසර ම නිවාකරගන්න පුලන්කම ලබේ. හොයි සසර දැක හුරු පුරුදු ඇසුරු නිසුරු කළ ය යලියලි කොවිතරන්න අපට හමුමනවද මේ බවේදී. ඉළඟට හන්්‍යන ප්‍රශ්නයට අදාලවේ නයිකන්දුරදුන් උත්තරෙත් එක්ම දෙයක් මට මතක් වුණනාම්. දැන් ජයිස්ත්‍රීමම හබෝදීන් වහන් ැ කිවන්නේ ිස්තුපුරු දෙසි හතලිස් නවේ තමයි මේක රෝපණය කරන්නේ දෙවන පෑතිස් නර්ණයතුන්. එතුමා තමයි දකුණ අකුදාාතුන් වහන්සේ තැන් පත් කරලා තූපාරාම, සෑරදුන්හන්සේ නිර්මාණය කරන්නේ මහම වුුණා උයන සඟ සතුකොට පූජා කරන්නේ. ඒ අනුව හෝ කොචර පින්වන්තෙක්ද ඔහු දැන් කොහිපදිල ඇද මේ සසරි කොයි කොයි තැන්ගල දිදව්‍ය ලෝකෙට ිහිල්ලලා නැවත පැමිණිලා මනුෂ්‍ය ෝකටත් දෙෙන් නැති සහට හිම සමට නිවන් දුටුවන්දන්නෙ නෑ මේ වෙනකොට. ඒත් එක්කම එක්දස් නමස ැ මේ ෘක්ෂය තමයි ලෝකෙ මිනිස් අතකින් පැලකරපු ප්‍රෝපණය කරපු ඒ බව දන්න ලිකිත සාක්ෂි ඉතිරිරලා තියෙන පැරනිීමම රෘක්ෂය මේ ලෝක යෙනන මේ මහිතලේ තියන මිනිස් අතකින් හිටෝප ඒ හිටෝපපු බව දන්න හිටෝපු කෙනාකවුද කියලා දන්න. ඒ ගැන ලිිත වාර්තාගතවෙලා තියෙන දීර්ගත මඉතිහාශයක් තියන රුක්ෂය. මේ රුක්ෂය දසමසය හතේ ද සහ එක්දස වන්සේ කොල හැදී අත්තුත් දෙකක් කඩාගෙනව ඇටෙනවා මහා කුණාටුවකට හු වෙලා. ඊට පස්සේ. එක්දසමසී විසි නවේ පිප්පු සිං්ඥ කියලා උන්මන්තකේ හොරෝක් කරගෙන ගිල්ලා එකත් තක් සිනි න අපපය හාමුදුරණේ. ඒ පුද්ගලයක් ොහේ ඇදදදැන්. හෙමිතල බලන් එක්දස යසූ පහයේ ඔබ බොහ දෙනකුට මතකනම් ලේච්ච කුරරු කොටි ත්‍රස්සවාදීන් ලේ විලක් කරනවා මෙතන සිල් සමාදංගලා හිටපු උපාසකු පාසිකාවන්ට හතරතයේ වෙඩිතියලා. ඒ වැඩිතියපු L සාමාජක දැකොහ ඇද ඒසරේ කොයි තරන් දුක්කිදන ඇද පැසවන ඇද. හම තුවොත්තයම කොයි තරම් භයනකදේ සසර. අර පින්කරපු රෝපනය කරපු රජතුමා සැපවිදින්නත් අ පෞකම් කරපු අය නිරේ අපාදුක්විදින්නත් හේතුව සසර දුක මතමයි. අපේ හමුදුරුවනේ ගිහි ශාසනික පිළි වෙත මොක්ද කියලමඟ වහසේ හන්න ගිහි ශාසනික පිළිවෙතක වූ හම . වචනාාර්තෙන්ගත් හම කෝමතිකිලලා අරුද්දිරුත් පහලදීලම අපට උත්තරැක් ලබාදන කියලා ගෞරේන ාධනා කරනවා. සසිු මහත්මයා සිත කියන්නේ මහා මුොහුද නම්. ඒ මහමුහුද නැමැති සිත රැකගණ්ඩ තියන වෙරල තමයි සීලය කියලා කියන්නේ. භාගතුන් වහන්සේ සතිපට්ඨාන සයුක්තයේ බොහෝ සෝත්‍රල දේශනා කරනවා සීලය යනෝ කුසල ධරමයන්හි මුලයි. කුසල ධර්මයන්හි යෙදෙන්නට කුසල ධරමයන් හි මුල පිරිසිදු කරගන්නට ඕන කළ කියනවා. ඒ කියන සිල්වත්ව ඉන්න කියලා කියන එකනෙ. ගිහි පිළිවෙත් පුරාද්ධී වත්මන් අපේ බෞද්ධේවා බෞද්ධ නොවේවා බොහෝ දෙෙක් මේ බෞද්ධයන් නාලිකාව ගොුවන්ඩදුලි රූපෝහහිනය ඇසු කරගෙන දහම් පොතපත කියවා බලා නෝවිරූ ආකාරයකට ධර්මය අවබෝධ කිරීමේ යම්කිසි පිපාසයකි පෙළෙනවා ඒමයි. එක බොහෝම හොඳ ප්‍රවණතාවේ. හැබැයි මේ ධර්මාබෝධය කරායන ගමනෙති පිපාසයක් ටිබ්බට මම පිපාස්සේට පානය කළ යුත්ති මොනවගේ පානයක්ද කියනෙ එක ගඩාන්තනෙක් අවබෝධ කරගෙන නෑ. ඇතැම් කෙනෙක් දහම් පිපාස්සයට, ධර්මය කියන අෞසදය පානය නොකොට වෙනවෙන කලන්කර පුදේවල් පානය කළ අවුල්ලලා තියෙනවා. ඇම ර. කොරෝණ වසංගතයට එකේකේ බෙද්ජාති පැණි ජාති පානය කරනොවාගේ හෙමයි නැසික මහත්මයා මේ ගිහි පිළිවෙත් පුරණ කෙනා ඇත්තටම මේ ගැමුරු ධර්මකාරණාවලට යන්නට කලින්. මුලින්ම තමන්ගේ ඉදිනදා ජීවිතය පිළිවෙලට තියාගණ්ඩෝ. ඔබතුමා දක්කිනිම ඇන්ති පාර්ලමේන්තුව අවටත්. කොළඹ හත්තාවට නිහස්ත ්‍රේ ලංග ොල් ලස්කම ගත්තත් අනිකු නගරාශ්ිත බොහෝ පලා ගත්තත් මහනුවර වැරවම ගත්තත් උදේසන හැන්දෑ කාලේ බොහෝ දෙරෙක් මේ ජොගිින් කරනවා. ව්‍යයායාමකන වීගින් ඇවිදිනවා. ශරයට ව්‍යයාම ලබා දෙනවා. එක බොහොම හොඳයි. මගේ කතාමතන්ට ඇද ගත්තමකොත් දන්නවාද. තමන් කෑමකාපු පිගාන තමන්ට හෝදගණඩ බැරින. තන් තේකබීපු කෝප මන්ට හෝදගන්න බැරින. තමන්ගේ කිල්ටු වස්ත්‍රේ තමන්ට හෝදගන්න බැරිනම්. තමන් නිදාගත්ත ඇඳ කොට්ටේ තමන්ට පිළිවෙලක් කරන්න බැරිනම්. තමන්ගේ වොස්රූම් එක නානකාමරේ තමන්ට පිේසදු කරන්න බැරිනම්. මොකන්ද මිනිස්සුරකින සීලේ. බුදුරජාන්ක ධර්මය තුල තින හරි අපූරු මේ යෙදමක් වත්තන්න පරි පූරෙන්තු සීල්ලන්න පරිපූරතී කියලා. තමන්ගේ වැඩික තමන්ට කරගන්න බැරි නං යට සිල්ලකෙන බැකිනවා. දැන් අපි මේ සිිල් රැකගෙන සමාධී වරලා ප්‍රක්ඥාතරින් මාර්ග පලකාර යටන් හදන්න තමන්ගේ වැටික තමට කරන්න බැරව. කාය බහුල කෙනෙක් සේවකයක් යොදාගෙන ඒටික කරගත්තාට කමක් නැහැ. තේ කාය බහුල තැනැත්තික් තැනැතියක් සේවකයක් නිසා සේවකයෙක් භාවිතා කරලා මේක කරන්න වෙන ඇයි. හුල නිසා තේරවා. නමුත් මේ දිදා සාමාන ජීවිත ගත කරන කෙනකුටත් තමන් කෑමකාපපිගාන තමන්ට හෝදගන්න බැරිනම් හරිද තමන් තේබික කෝප තමන්ට හෝදගන්න බැරිනම් මන්ගේ කෙලිටි වෙච්ච දවිලි වැලි පිරිච්ච කාමරේ තමන්ට අතුබාගන්න බැරිනම් ඒ අරකන සීලේම කක්ද. වතක් පිළි වෙතක් සිද්ධවෙන්නේන වතක් පිළි වෙතක් සිද්ධ දීමතුර තම අප හිතේ එලිය වැටෙන්නේ. ඒ එලි වැටිච්ච ප්‍රමුදතිිත සිතින් තමයි අපිට අවුලක් නැතුව සිල්පදටික රැකගන්නට පුලෝන්කමල එබෙන්න්නේ. තින් ගිහි පිළිවෙත් පුරණ සැදැහැවතුරට දෙන පණිවිඩිය තමයි ඔබේ වැඩ ඔබම කරගඩ බලන්න. ඔබේ ඉදිනිදා වැඩ ඔබම කරගන්න. ඔබේ ඉදිනිදා වැඩ ඔබම කරගැනීමතු ඔබට කායික නීරෝගීකම ඇති වෙනවා. මානස්ක සතු ඇති ඔබ බලන්ට ඔබ කාරය හොට කුල් දැල් කරටල අස් පස් කර ලක්කොම ඇඳ. මේ කොට්ට මෙට්ට වේලල කරලා එහෙම කරලා දවසේ අවසානද ඔබු බලන්න කොච්චට ඔබට ගතට මහන්සි වනාට ඔබේ හිතේ ලොකු පිවිඳීම කඔබට ඇතිව. ආගේ පිවිදීම තමයි අපි ධර්මය තුළින් ඇතිකර ග්ඩ ඕන. ස ගිහි පිළිවෙත් පුරණ කෙනා තිසරණ පන්සිල් ආරක්ෂා කරන්නට කැපවෙනෝ වගේම. තමන්ගේ වතපිළිවෙත තමන්ගේ කටයුතුික තමන් කර ගණඩ ඕන. එතකොට අම්මා කෙනෙක් හැටියට සතුටෙන් තමයි දරුවන්ට කෑමටිකු වෙල දෙන්න. ඇතවටේ අම්මාට කෑමයෝකිරක් වදයක්නෙම. බලගින් වදේ කියල වචනය හෙත්නෑ. ඇ දරුවන්ට ආහාරපාන සකස්කරලදීම තුළ මතාව පින් කරගන්න. මේ මිනිහගින් වදේ කල කියන්නන්නේ ස්වාමයාගේ තුකන් ස්තකිරීම තුළ බිර පින් කරගන්න. මේ මිනිහගින් වදේ ක කියන තැනට අවත්තේම ඒ බිරිඳ දන්න ස්වායාාව වාවිතා කල පකරගන්න කරමිය. ස්වාමියකුනත් ේෙමයි. මේ මනුස්්‍යයගේ වද. එතකො වායාදන්න බිරිදර යතුකන් ස්තරල පින්කරගන්න කරමේ. ොට ගිහි පිළිවෙත් පුරන කෙනා අ මුල්කාලේ විභාගෙටල් ලියන කාලේ සිංහාලව්වාද සූත්‍රයේ කරුණු පාඩන් කරගැෙන ලෙවනි. ස්වාමයාාව වින් බිරිදර ජයතුකාන් කරන්න මයි බිරිද සින් සමිය යතුකන් කන්න මයි ම ආගේ පාඩමට ගිහිල්ල ප්‍රායෝගිකව එක කරන්න ඕන. ඒ අපි පාඩමකට විතර ඉගෙනගත් එහෙමයි. ඒ අපේ ජීවිතයේ තුළ අපි ප්‍රායෝගිකව. හුණුවක් කරන්න ඕෝනි මංමගේ නෝනට මේ වගේ ස්මහත්තෙක් වෙනවා. මංමගේ මහත්තයට මේ වගේ නෝන කෙනෙක් වෙනවා කියලා අපි අවංකෝව මේ කරන්න ඕෝන. ඒවිත රක්න මේ ගිහි පිළිවෙත් පුරන කෙනා සියලු සත්තුයූ සෝපත් එෙත්තුවා කර තුන් ලෝක දහතුට මෛත්‍ර කරන්න කලින්. තමන්ගේ ස්වාමයාට අවංක වෙන්ඩෝල. ස්වාමයාට වංචාකන බිරිඳට කවදාව තරන්න. බිරිඳට වංචාකන ස්වාමයාට කවදාව තරියන්න තේෙනල් දෙන්නට දෙන්න හොර වැඩන කරන්න. දෙන්න විවා ජීවිතයේ ෝකට පේෙන්න්න තිබට ඒ එක හරිරට ෝකේස්ක දපක් ඩස්ලේක දක්පු නිකක් ලසන බාන්ඩක් වගේ ගැ බේකරීක දක අයිසින් කක්ක වගේ හරි යිගේේක්නේ ශක්තිමත කන්නමේ නවත් මනිසු ශාලසනයක කියනවා ඒක නිසා අපි හැමනිතරම අපේ නිවසේ ඉන්න නිවැසයන්ට මගේ අම්මාට මට මෛත්‍රී කරගන්නඩ බැරිනනා මගේ තාතරමට මෛත්‍ර කරගණඩ බැරින. ගේ දමපිය ෛතර කර ඩ ැරින මගේ සල්වාසින ෛතක කරන්න ැරින තුන්ලෝක දත්තුවයි සහපති ප්‍රහ්මරජායට මෛත්‍රීකණඩ කලින් අපිේ තන් තනහදාගණඩෝන. තකට අ පත් පි වෙත් කන්න ොට ලේපිරනවා සීලේපුරන නස්සයාගේ හිතහදෙනවා හිතහදෙන මනුස්සයට සමාධයක්ගොඩන්නගෙන සමාධීය ඇතුලින් ගමුරු ප්‍රඥාව විදර්ශනාව කරයන්නට පුළුවන්කම ලැබෙනවා. ඒේක නිසා සරල තනනි පටන් අරන ගැමුරක්රයන් මහන්සගණඩව. දක් කියෙලාල වත් වුදක් ලබන්න තවත් යෙන්නේ දවස් දෙක කාලයක් අද විසි නමය තිහතිස්සක යුරුණට පස්සේ ලබන සිකුරාද අපි කියන්නේ නෑ දෙදස් විස්ස කියලා එක දස් විසය එක දවාශිකගේ ජනවාරි පලිවෙද ඉඳලා ජීත අුත් කරගන්න නම් අප අජිතහාහමුදුර කියලදුන්න වගේ හිතන්න ගිහි ශාසනක පිළිවෙතට අනුව කටයතු කරන්න දැන් අපි පහුගේ අවුද්ධ පුරාාවටම විධදය දැක්කනන්නේ COොI-19 වෛරසය කොරනාව සංගතයක් බවට පත්වෙලා චීන. හොබේ පලාාත්තේ වූහන්නගරෙන් පටන්ගරගත්ත පොඩි රෝගයක් රෝග කෝඩි සංඛ්‍යාත පිරිසකට වැලඳලා රටවලෙසි අනු හතරක මිනිස්සු බිලියරගෙන ලක්ෂ සංඛ්‍යාත මිලියන සංඛ්‍යාත පිරිසකට ජවිතතා හිමි කරලා කේදනය තත්වයට පත්වන අපි දැක්කා. ඇහින් දැක්කා. රාජ්‍යනායකයෝ ක්‍රීඩකෝ මහා ධනකුවේරයෝ පවා මේ වෛරසේදිරයේ දුරුමක වුණා අසරන වුණ ධනගහන්න සිද්ධ වුණා ඒ අපි දැක්කා. හැබැයි අපිට දහම දැකගන්න එතරම් පහසුවෙන් බෑ නරක නොහම නොපනද්දේ දකින්න පුළුවන් අපේ ඇස්සලට හැබැයි හොදේ දකින්න ලැබින්නේ කලාතුරකින් නිසාමක් කැමති අවසාන්නන ශයහන් අපි හාමුදුරනේ දහම දකින්න නම් අපි මොකද කරන්න ඕන කියලා අපි නයිකාදුරනේ. ඕ ශෂිමහත්ම අපි ගත්වත්හෙම මේ මුදුරජාස දේශනාකොට වදාලේ ධර්මය දක්කොත් මම දකිනව කියලා බුදු වහස දේශනා ක ලන්නේද. යෝ දම්මම් ප ෝම පස් ඇති කියෙලයි එන්දිී ඊට කලින් තියනව දේශනාවක් යෝ පටිස් සවපාද දම්ම පස්ස ඇති සෝ දක්මන් පස් ඇැති කියලා. එතකොට ඉස්සෙල්ලා පටිස්සම්පා ධර්මය දක්කර පස තමයි ධර්මය දකින කොළගෙන ධර්මයදකල තම ල්ළට බුදු වහස දකින පුළන් කමලැබෙනි ොාක්කයි. හන් මේ ධර්මය දක්හම තමයි බදුරයාන්සි දකින්න පුළුවන් කමලබි කියෙලා. එති ධර්මය විදිරු ගන්නලා තියෙන්නේ යම්විිස් කෙනෙක් පටි සම්පා ධර්මයදකොත්තමයි ධර්මය දකින්න පුළුවන් කමලබේ එක එකතම හතු පල ධර්මය කියෙලා කැනවුර. එතවට මේ ධර්මය තියන අරටුව තමයි ඉතාමත්ම සුවන්දම කොටස තමයි තා වටිනාම කොටස තමයි පටිස් සම්පා ධර්මය කියලා කියන්නේ. එනිසා හැම හැම බෞද්ධයෙක්ම හැම බෞද්ධයෙක්ම කටපාඩන් කරගන්න වන් ඉස්සල්ලම පනිසාම්පාදී කියල කියන කති කියල නේද. ඒවාගේම තමයි ඒ පනිසාම්පාධර්මය මෙනිහි කරලා විසේසේම මුල ඉන්දලාගටත් අග දල මුදල්ටත් මෙෙහි කරලා ඒකින් එක හේතු පලධර්මයට අයිති කාරණා පිළිබඳව ඒ දොලා අංග දොලාහ පිළිබඳව වි ඉ හේතු වන ආකාරය පිළිබඳව හොඳරට ගැමරින් අවබෝධ කර ගතයුතුයි හදාරී යුතුයි මේ පනිිස් සවපාද ධර්මය කියලලා කියෙ එක තුට අප පැහදිල තුකට ධර්මය දකින්නට පුළුවන්කම ලැබෙන්නේ පටිස් සවපා ධර්මය දකීමෙන් කියලා. ඉති මේ තවත් ැතින් දුරන්ස දේශනා කලන මේ ධර්මය දකින්න පුුවන්කම ලැබෙන තමා තුලින් කියලා. ඒවාගේම කලේ බරස්සනික්කේෝ මේ ශරීරය මුල් කරගෙන රූපය මුල් කරගන යතාාර්ථය දකින්න පුළුවන්කම තියෙනවා දැන් ගොඩත්්දලට අද වර්මානත් තුල ඇතිලා තින ඒ ගැටලු මේ ශරීර සම්බන්ධය නේද පෝවිට්ව සංකතය වැලදිච්ච කනෙක් භූමධනය කරනවාද එහෙම නැතම් දවනවාද කියලා. දෙැබලට මේ ශරීරයක් මුල් කරගෙන ඉක්තරා මේ ගැටුම් කාරි තත්ත්වයකට යන හැටි නේද ගැටුම්කාරි තත්ත්වකට යන ැටි එතකොට බෞද්ධයන් බෞද්ධන්නම් ඇත්තරම මේ වගේ ගැටුම් කාරී තත්වයකට යන්න නැතුව එක විසඳගන්න පුළුව අපි දෙ පදීතියන මේ පුදීතියන මේ ප්‍රශ්නයක් විසඳගත යුතුින් අපි ඒක පුළුවන්කමල විසඳගන්න පුුවන්කම ලැබෙන්නේම තමන්ගේ ජීවිත පිබඳව තමගේ ශරීර පිළිබඳව අබෝධ කරගත්තොත් තමන්ගේ ශරීර පිළිබඳ අබෝධ කරගත්තොත් අනිත් ශරීර පිළිබඳ මේ බියවෙන්න කාරණයක් නෑ දැන් මේ තමන්ගේ ශරීර පිළිබඳවත් බියවෙලා අනිත් අගේ ශරීර පිළිබඳවත් බතරත්වයට පත්රන්න දැත්තක් තියනෙ නෙද දැෙ මේ විදිට කොහට් වගේ වෛරශ්‍යයක් තියෙන මුතදේයක් පොළ වැලුවාට පස්සේ ඒකින් නැවතයි විසපීජගිහිල්ලා අනාංගත කොයි තරං හානයක් වෙයිද කියලනෙ දැම් මේ බයි තියන්නේ එනිසා මේ සියලු බය දුර කරගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ දවලවත් එම නැත්තාම් බූමධනය කරලාවත් නෙවෙයි මේ ශරීරයේ පිළිබඳව ජීවිතය පිළිබඳව හේතුබරධර්මයට අනුව හාබෝධ කර ගැනීම. ඉතාමත් පැහැදිලි සාමාන්‍යයෙන් මේ පොළොව අපි කාටත් අයිති. අපි කියන්නේ මෙිහි මව කියලා. අදරණය මාතෘභූමික අපි කියන්නේ. ඉතින් වෙනත් රටවල්වල භෝමධානය කරන්න දුන්නට අපේ රටේ නොදෙන හේතුව පිරටේ ජල මට්ටමතිය තාහල මට්ටමක කුබ දන්නවා ඕනුම් පලාාතක කරකශ පොුවක වුණත් අඩි විස්සකට වඩා අඩුවෙන් පොයට හැරුවත් මතුරුමතුවේ නොපේ රටේ එනිසා වෙනත් රටවල්ල සාාතතාර දේශගුණයක් සහිත රටවලල් සංසාධනය කරන බෑපේ රට විශෂක්ය කියන්න නකයි. තේනිසා අපිග හිතන්න ඕනේ කදිම කතාවක් අන්ර්ජායේ මූුණු පොතේ තිම අප හමුදුරුවනේ අපි රෝපහැනි පෝට් වලින් දැක්ක එක්තරා උද්ගෝෂණය කරන පිරිසක් කෑගහනවා. අපිට මේක බාධාහනය කරන්නතුව වලන්න දුන්නත්තන් ගිනිිතියාක මරනයයි කියලා ර ක්න කැටින් හල්ද වන එතකොට පිච්චෙන් ඇද කියලා එකගන්නේ. ගලසන්න එපා වලන්න වලන් දුන්ත්නන් ගිරිිතියාගෙන බැරණ කිබපුකවම මේ තර්කිවිදේලෙනනවා එනිසා මේවා හුදු දේශපාලන ප්‍රයෝග දෙපෙත්තකට බෙදිලා එකම මාතෘකාවක් වෙනුවෙන් දෙපිරිසක් අදහස් දෙකක් දක්වලා ගැටුම් මතිරගන්න තත්ත්වයක් නෑ මේ වසර පහව යනුවත් එක්කම ඒ අමනෝකඥකම් මුලාහවන්නලිනුත් ඇතනනන් අප රටේ මිනිස්ස හොඳයි මනිස්සගේ ජීවිතත් එක්ක ආගම් විස්සර හටදාගෙන ආගමානුකූල නැත්තං ආගම් මතවාදී ගැටුමක් ඇති කරන්නේ නැතුව. දේශපාලකයන් පවා රජුතීරණ ගන්නනක් හොඳයි කියන මත තබමින් පලවෙදා. දැමි සියලුද අප අතයට බාර කලලා පළවවෙද ලුත්ති දයට හිතන්න අපි අජිත වන්හසේ දන්සලත් දෙනවා මුතරන ම වහන්සේ දන්සල්ගැ අපි හොඳර දන්නවා රුවන් ලිසය මලුවේ අප මහා පින්කම් කරනකොට වහන්සේ ඉතාාවන්ම කදිම ප්‍රනීත සිල් පැන්් දන්සල දුන්න දවස් තුනක්තිස්සේ. කියන්න මල්දන්සල් කයිගේද කියලා. වසර අස්වාම් නැස එළැඹෙන දෙදශ විසියක අවුරුද්ද පින්කමකීම පටන්ගතරන් හොඳයි කියලා හිෙතුනා. මොකද අපට පහුගේ කාලය තුලා පුරාවටම පින්කම් ගොඩක් මගහැරුණ.. ධර්මදානමේ පින්කපව ගොඩක් අවලං වෙලාගේයාම මේ කොවිට ප්‍රශ්නත්තක් යෙක් නිසා ජනවාරි පළමුනිද උදේසන හයට කැලනී රජමහා විහාරය මකරතුොරු අසලදී පූජනයේ. ක රජමහා වි්‍යහාරාධීපති මහාචාර්ය කොල්පිට මහින්ද සංගරක්්‍යත නායකස්වාමීන් වහන්සේගේ අනුසාසනාවෙන් මඟ පෙන්නිවීමෙන් අපේ සංවිධාකත්වෙන් තමයි බොහෝවිට මූුණු පොත්ත ඔස්සේ අපි සමඟ ධර්මේ වෙදාගන්න අප තරුණ දරුවන් සමඟ එක්ව මෙම අසරිමත් මල්දන්සලක් පවත්වා කැලනිි සෑය කැනිි බෝධිය කැලනි විහාරගේ වන්දනා කරන්නට පින්බරසිතිින් පේවී පැමිණෙන සැදැහැවතුනට අපි විසි මල්මිටක් ලබා දෙනවා. ඒක අපේ පින් ගංගාවට තවත් පිනක් එකතු කරගන්නවා. වගේම අන්නයගේ පුුණි ගංගාවන් වඩාවර්ධනය කරගන්නට තපියක හේතුවක් කරගන්න ඉ හැකි අය දෙෙසැම්බර් තිස්සෙක් වෙනිදා හවස්සෙනකොට කැලනිය රජමහා විහාරයට ඔබට පුළුවන්න්න මේ පින්කමට සම්බන්ධ වන්න අපිට මල්ටිකක් ලබා දෙෙන්න්ට අර්ලියමල් පිචක්්චමල් පුළුවන් අය. උද ල්හරිකමක්න පුළුවන්ගේ ලබදන මධ්‍යස්ථානක පහිටවනො තන. තිෙක නිසා පිංකමට සම්බධන කැලනීේ වදනා කරට පැමින බට. අපි මල්මටක් ලබා දෙන්නම් පළලවෙන්නද උදගේේ පාන්දර. නොදයි. මල්ගේ ජීත ොදත් රන්නට ඒ පින්කම මහෝපකාර දේවි කල විශ්වාස කරනවා. අද දවසේ මේ සැදහැති පින්කම සහ දාක දක්ව ේ දම සාකච්ාාව හ හ ුද ඩ හ ම තු පවල ලද ොරතුුව ගො ද මත යන් තිස්නම නිවසේ පදංචවසත මේ පරල වගේ ද ් ඩිස් ආදර මට හම් ්‍ර ම ඩිස් අදර පියාට සහ ඕන්නම මිය පරලොග සල්ලදනට පි න මෝදන් රීම ෝග ්‍රයෝන ඒය අතරතුරේ. තවත් පින්කම අපි කරගන මේදවස්සල . වර්ණමාමලි සෑරදදුන් වහන්සේ වදනා කරන්න එන අත්පා අවසග අපේ ආදරණය මවරුන්ට පියවරුන්ට සහ අාධිත පුද්ගලන්ට එය වදින්නට රෝධපුටු පරිත්‍යයක් කරනවා සිවි ආක්ෂක බලකායේ සුදීමමතුන් සුපින්න්නවතුන් ඔවන්ට උදව කරනවා අපේ පූජනය බොල්ලන්දේ වජරක්ඥානස්න්දන් වහන්සේ සංකල්පයක් කනුව. ඒ කරපු ඉල්ලීමට ඔඕවුන් විසින් කරපු ඉල්ලීමට අපි ප්‍රතිචාරදක් කළ ඔබේ දායිකත්තයෙන්. ර රි සිර තු ල් හ ට ල් රත් තු ල් න්ද නැන් ඇතු ියගේ ඥාති පින් පිණිස පරිත්යක්ල තියනවා රෝ පුටුවක් ුම බේසිහ සය පවල වගේ මර ඇතුළ හර සහදරය විසිු පරිත්්‍ය ේන ම ගම පටි පන දක්ුණ ො දොලො. ක් ර පහැද හ හැ න නිසේ පදිංච කල් හ පි හහිද මත පදිංච ම ප න ්‍ර ම මල සීලී හත්මිය. වගේ මඩි ලිතා මහමියය දදානී විකරමරත්ත මහත්මිය සඳ දායකත් දක් ක තියනවා. ඒ වගේ මදහස් විසික වර්ශෂය පෙබරවාවරි අතරන දින ම අනුතුවන ජන්මදිනය සමරණ RA ජ පින්න් නෝනා සමරතුංග උපාසිකා මතතා විසින් මීට වර්ෂ දෙකට පෙරමියගේ තමස්වාපපුර ෂ්‍යයාතුළ පවුල ියගිය සියල්ල යාාතින්ට පින් පිනිි හ සජවත සිටන් සියල්ු ජාතිතමත්‍රරදී දරවන් පින්ිස හින්දනිය වයන් ගොඩ ඉඳලා රපල් ප දසක මුදලක් පරිත්තයක් කලති නොම රෝධ පුට ලබාගන්න ජ පින් ඕනාන සමරතුන්ග මහත්මිය ඒත් එක්කම පසුගේ දවසක අපි හොළොන්නරුව සොස්මස්ථානය පූජා භූමයක් බෞදට පත් කරලා ගැරනිවේදනයක් නිකුත් කරලා වර්තමාන ආගික මාත්‍යයන බුද් ශා ආගික සසුෘති කරතු පිළිඳ ගරු මාත්‍ය ස ලංකා ප්‍රජාන්ත්‍රක සජවාදී ජනරජ ්‍රමාත්‍ය මහින්ද රජ පක්ෂ ඇත්තු මාතතින් ඒ ස අන්නස් පත්‍රය සොලොස්මස්ථානාධිපති අස්ගරයේ විහාර පාර්්වය අනුනායක මහනුරස්ගරති ගෙඩිගේ රජමහා හාරාධිපති පරම පූජනය. දු පාලිය අනනාහහින් පරන් වහන්ස ඇත පූජ කරා. ඉතින් දැන් එයට වඳන්න පුදන්නනයට ඔට මතකැති දස් දාසේ අපි මහල්ලොකු පින්කමක් කුසල්දමහමුරන් අනුශසන පරදි පැත්තුවා සොස්මස්ථාන පොළොන්න්නරේ දාමිධාතුර කරපු සුවිසල්ම පින්කමේක. ඉතින් කිරරිවෙහර සෑරදුන්නට මතකනම් පොන්නරේ ගොඩාක් දාගවල සුදුහුණු පිරියම් කල නෑ. එ තිබෙන විදිහට යිතියෙන්නේ නටබුන්ව ගීල යන්නේෙ නමුත් දැම් පුදබිමක්. එනිසා? ඒයට යායුත්්‍යය ඔබ නටපුුන් බලන්න යනවා කිය නෙවී පුරාවිද්‍යා ස්මාර්ග බලන් යනවා කියලා නෙවෙී වඳන්න පුදන තැන් බලන්නය නෝ වඳන්න පුදන්නන්නේ නවයි කියලා. ඉතින් මේ තත්වය නිසා අපිට අවශ්‍ය කල තිබුණ පුරාවිද්‍යපාර්මේතුවත් මධිම සංස්ෘති අරුදලත් අත්වල් බැඳගැෙන මේ සඳහා මල් ආසන හතරක් සහ පහන්ගෙවල් දෙකක් නිර්මාණය කරනවා රංකොත් වෙහරට සහ කිරි වෙහයට. මල්ලාස හරූජ කරන්නේ කිර වෙහෙරෙත් සෑරදුන් වහන්ේ. ග්‍රනයිට් වලින් තමයි නිර්මාණය කරන්නේ. එකක මුදල රුපියල් එක්ෂ විි පන්දහසක්. ඉතින් බුද්ධශාස නමත්‍යංශයේ ලේකම් දේශමාන්‍ය භාචාරය කපිලොගුණවර්ධන මැත්තුමා ඉල්ලීමක් කර පුළුවන්නක් බෞද්ධ නාිකාව හරහා අපේ සැදහ ඇති සුදීමතුන්ට කියලා ඒ සඳහ දායකත දෙන්න කියලා. අපේ ජිර හාමුරුවට කිව්වා විතරයි. හමුදරෝකවා අපි අනිවාරයගේ සඳහා දායකත්තේ දක්කම කියලා. ඒ සබන්ධෙන් පින්බරු දැසනය කරපු පූර්ුව ප්‍රචාරයකින් පස්සේ. ඒ සඳහා දායකත්තේ ලබා දෙන්න. අපේ පැතුම් ප්‍රනාාන්දු රිෂිත ප්‍රනාාන්දු ප්‍රසන්න ප්‍රනාාන්දු ඇතුළු පවුලේ සැම එකඟ වෙලා. අද පැමිල්ලයින්වා ඒරුපිය එක්ෂ විසි පන්දහසක මුදල පරිත්්‍යයක් කරන්න. සියලු දෙනාගේ ජීවිත අර්වත් කර ගැනීමටත් උතුම්ූ නිර්වාාවවබෝධය පිණසත් මේ පින හේතුවේවා කියල ප්‍රාර්ථනා කළ තමයි බොල්ලස්ගමුව. දවල් පිටිය ශ්‍රී බෝධි රාජමාවතය අංක දාසයන් දෙක ඒ නිවසේ පදිංචි පින්වත් පැතුම් ප්‍රාදු රෂිත ප්‍රනාාදු ස ප්‍රසන්න ප්‍රනාාන්දු කියනය මේ පරිත්‍යගක කරන්න දැ ආරධනා කරන යට පරි්‍යගේ අපේ නාය කහඳදුව අතර කරන්න කියලා. අතර තුරේදී මතක් කරන්නට ඕනේ අප ලොරින් වෛද්‍ය තිලක මහත්මියය. ලොරින් ජයසිංග බණ්ඩාර වෛ්‍ය රත්න මහත්මිය. පණි පිටියය දලා තවත් ක් වික පන්දහසක් මුදලක් පරිත්‍යයක් කනවා ඇයට මෙහි පැමිණෙන් හැකිවක් නෑ අවුදු අනු හතරක් වයස පූජන පාදර අය ම සන්රයන් වහන්ස වැඩන්න කාලින් දල සම්බෝධීර ොහම සබන්ධ සැදැඇති පාසිකාක් ඇගේ නිවසට ිහිල්ලාේ හඳරේ තව නොෝවේලකින් ඒ පරිත්‍යගේ භාරගන්නම සූදානම් වෙනවායිති නිසා ඔබටත් පුළුවන්ම තිබෙනවා මේ සඳහා දායකත්ය දක්වුණවා නම් තවත් මල් අසුන් දෙකක් සඳහ සහ පහන්ෙලල් දෙක් සහ දායකත්වය ලබා දෙන්න පුළුවන්. පොළොන් නරුව සුවිශුද්ධ වූ සොලොස්මස්ථානේ වන්දනාමාන කරන්නේන සැදැ ඇති උපාසක උපාසිකාවන්ට ඒ ගෞරෝණිය ලෙස වදුම් පිදුම් කරන්න අවස්ථාවක් ඔබට දායකත්වය ලබා දෙමින් උදාකර දෙන්න පුළුවන්කම තිබෙනවා. වදිනවදිනවාරයක් පාස, මලක් තියන වාරයක් පාස ඔබට පින්සිද්ධ වෙනවා. ඒත්කම දෙ දහස් විසියක වසර සඳහා සම්බෝධි විහාරස්ථානය මගින් නිකුත් කරන, අපේ බෞද්ධා මාධ්‍යජාලයේ දින දර්ශනය අපාතර ලැබිලා තියෙනවා. ඉතාමත්ම වැදගත් පෝය දව සම්බන්ධයෙන්. ඒත්කම ඉතිහාසේ සූශේෂී සිද්ධි සම්බන්ධය නොබෝ දැනවත් කරමින් මේ හැම දිනේකට මදාල සුශේෂි සිද්ධිය පෝය හතර මාසකට අදාළ මෙහි සඳහන් කලා තිබෙනවා. ඉතින් ඉතාමත්ම ගන ටන කැඩරය ඔොබටත් ලබාගන් පුළුවන් සබෝධ හර සන්ටා පලාලක්ක ඒත් එකම මෙවර විශේෂත්ය තමයි ගාතාවන් සටහන් කරමින් ඒවැෑ තේරුම් පවා මෙහි අන්තර්ගත කරලා තිබෙනවා. සංසාර සාරෝග විනීත නී සං ආදීවශයෙන් තිබෙන මේ ගාතාහරත්නය අපට ආශිරවාද පිණස නිරන්තරයෙන් ගෙදර බාගන්නට පුළුවන්කම තිබෙනවා බිත් ල්ල වුරුද්දපුරාවට තිබෙනවා. එත්තකම පූජනය බොරල්ලන්දේ ජර ඥානස්ුන්දන් වහන්සේ තියපු දැවන්ත යෝධ පියවරක් තමයි අපි මාර්තුමාසේ හුසල දම්ම හාමුදුරුවන්ගේ දෙවර්ශපූර්ණ අනුස්මරණයේද කරපු අධිෂ්ඨානය ප්‍රකාරව අතිකරුව ග්‍රාමාතතුන් ජනාධිපතුමන්ගේ ආශිවාදයෙන් කමල් ගුණලන් අපේ ආරක්ෂලයකම්තුමාගේ මුලිකත්වයෙන් ක්‍රාත්ම කරන විශේෂ මෙහෙුම් කමිටුවක් ඇසුරු කරගෙන දීගවාපී සෑරදුන් වහන්සේ ප්‍රතිනිර්මාණය කිරීම කටයුත් ආරම්භ කර පහුගේ දවසේ අප හාමුදුරුවෝ ලක්ෂ පණහක මුදලක්කේ සඳහා පිළිගැන්වා පරිච්‍යාග කර ඉතින් අපි තව වසර දෙකක් යන්න මත්තෙන් මංහිතනවා මේ සෑරදුන් වහන්සේ සම්පූර්ණ වෙලා දැනට බුදුහාමුදුරෝගේ පාපාසින් සුවඳවත්වෙච්ච එකමබිම දීගවාපිය පමණයි සම්පූර්ණව හදල නැති. දු හමුදුුවන් වහන්සේගේ නිය දිග්ඥිය ධාතුන් වහන්සේ තැන් පත් කරලා සද්ධාතිස්ස රජරුව හදපු දැනට ගරා වැටිලා. එදා මෙදාතුර බලට පත්වෙච්ච, රාජ්‍යනායකයන්ගෙන් සිරිමාව බන්ඩාරණයක මැතිනිය හැර සෙසු සියලු රාජනායකෝ මුල්ගල තිබත් තවමත් යතාාර්ථයක් බෝඩට පත් කරන්න බැරි වෙච්ච මේ සෑරදදුන් වහන්සේ ප්‍රතිනිර්මාට කටයුත්ත නිම කරන්න සම්බෝධවිහාරස්ථාන දායකරදක්න නිසා ඒ සෑරදුන් වහන්සේගේ චාර්පක තිබෙනවා එතකම. ස්්‍රී ජස්ශ්‍රීම මෝදීන් හන්සගේ සේයාරුවක්ද සමගින් ඉතාමත් වටිනා අලංකාර රූප වදින්න පුදා පුලන් කෙළන්ඩර අධදිහබල නත පිනවානනිදිරන්නේවේ කන්ඩර් දිහ වැඳවැද දින බලඩ පුලුවන් විදිහයට මෙවර සම්බෝධි විහාරස්ථානයේ නිර්මාණය කළ තියනවා කලළන්ඩරය. අපි අරාධනාකනොව පිරිසට පිරිකර පූජා කරන්නේ සේනම් මේ විශේෂයෙන් මද දවසේ දායකතය දක්වන පිරිස මෙම ස්ථානයට සපැමින නොසිටියත් ඔවුන්ට පින් අනමෝධන කරමින් තමයි පරිච්චායි කරන්නේ හසරිත ම ඩිස් මහතාසහ සමුද ඩස් හත්ම තුළ පවලේ සියලුමදනා ක ක් ප ච ට ිය ප ලෝගගේ දී ඩස් දරමනයන්ට හම්ප්‍ර ඩි දරියට හ ඕුන්නමින් ිය පරලගේ සෙලු දෙනාට පින් පෙත් පුදන්නට. එසේ නම් අපි අදදවසේ සංගහනා ධර්ම සාකච්ඡාව හඳු අපපුර පසලස්සක පොය දවසේ අවසන් කරන්න සූදානව මේ වස්සර අපි හමුවන අවසන් පොයදවසාද. යාලත් දෙදහස් විශයක වස්සර දුරුතු පුර පසලොසක පොේදවසේ පෝදා දහම් සංඝායනාව සමගින් හමුවන තුරුි සූදානම් සමුගන්නට අපේ ගෞරුනය ප්‍රනාාමේ නායක ස්වාදරයන් වහන්සේටත් ජිත ස්වාමරයන් වහන්සේතත් පිළිගන්නමින් පුද දෙමින් අපි ඔබෙන් සමුගන්නවා ගියවස්සරේ වදවස් තුන්සිය හැට තුනක් ගෙවිලවරයි අදට තවත්. දවස් දෙකින් පස්සේ තව අලුත් තුන්සිිය හැට පහක් ලැබෙනෝබට ජීවත්තෙන්න්න ඒ ජීවිත කාලය තුළ පහුගිය තුන් සිය හැට තුන් දවසේ කරපු නරක නොහොමිනා නොපනත්කම්. දැන හෝ නොදැන කළ වැරදි අමතකකොට. ඒවා යළි අලින් නොකර ඔබට හොඳ යහපදදේ කරමින් සුචරිතයේ හැසිරෙන්න්නට තුනුරුවනගේ අනන්තමහා ගුණබලයෙන් ශක්තිය දහරය වරම වාසනාව ලැබේවා බෞද්ධයා මාධ්‍යචාලය බාධහා රහිතව. අකණ්ඩව සද්ධර්ම සං්‍යවේදන ක්‍රියාන්නිතේ පෙරගමන්කරුවාලෙස, තවදුරටත් බැබලමින් සුදිලිමින් තවත් පිරිස්සකට මග කියන්නට නැකත්තරුවක් බෞට පත්වේවා පරමාදර්ශී මාධ්‍යමිවරක යෙදෙන්න්නට නාකස්වම්රන් වහන්සේ අනුශාසනා පරිදි කාර්මඩලේ අප සැමට හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනායකරගෙන අපි උඳු අප්පුර පසලොසක පොහෝදා සංගානාවට ස්්‍රහණින් සම්ගන්නවා හැමදනාටම සම්මා සම්බුදු සරණයි. සංගානා සජීවැඩසටහන නිමාට පත්වනත්, අපේ සජී විකාශය නිමාටපත් කරන්නේ නැහැ. අපි මෙතෙක් වෙලා ඔබ ආමන්ත්‍රණය කළ වසර දහයක් බෞදධානාලිකා වෙනවෙන් ස්වකී නිර්මාණ ශක්තියෙන් වඩසටහ දධ්‍යක්ෂ දෝරය හොබෝන්ට දුණු නේතිීජඥ්‍ය චක ජයතිලකමඇත්ම වෙනුවෙන් විශේෂ සම්මානයක් ප්‍රධානය කරන්න සෝදානම්බන නිසා. පජන ොලන් රාස්වාමන් වහන්සේගේ සුර්‍රී නය සසාමානය පුද කරනවා යට හේතු පටේමයි දිරිපත් කරන්නම් නිර්මල බුදු දහම බුදු හදවත්වල ජනිත කරන්නට සිය දැනුම හැකියාවහා කැපවීම නිර්ලෝබීව බෙදා දෙමින් අපට ශක්තියක් වූ බෞද්්‍යයාමාධජාලයේ ජේෂ් උපදේශක. නීතිීඥ ජික ජාතිතලක මතාටයි මෙසම්මානය පුද කරන්නේ බෙවර කටන මහපින් කමේ ස්වකය දායකත්ව ගෙන කටයුතු කරට දනු නිලන්ති බණ්ඩා වීර සිහ මැතිය හ සසනී අබිලාශා රණුකි කියාම දියනිවරුන් ප්‍රධනව. ඔන් බෞදධ්‍යමාධ ජාලය පිරිස ශක්තිමත් කරන්නට වසරේදී සමාන් පදහනයක් සිදු කලා ඇතින් අපි විශේෂ අවස්ථාවක් කරගන්නවා අද මේ වසරය අවසන්පුර පසලොස්ක පහෝදවස මෙතෙක් අෞුදු දහයක කාය තුළට වවැර්සරහධ්‍යයක්ෂ දරය හොබෝමින් ශක්තියක් කල නීතිී ඥශික ජයතිලක මැතු මටයි මේ මොහොතේ පූජනය අපගේ විරාධී පදිස්වාමීන් වහන්සේ බෞද්‍යාමාද ජලය ගරු සභහපදිස්වාමන් වහන්සේ. න ොල්ලන්ද ර ාන වාමීන් හන්සගේ ුරතින් මේ සම්මානයේ පුද කළේ එහමනම් අිත් එතුමන්ට යහපදවෙේවායි ප්‍රාර්ථනා කරමන දෙනටම තෙරවන් සරණයි